अब दाना मैं वन वीटा मुले लोक है मैं कम आया एक टबिया पातवेला इन्ना एक वेड 19 नहोत कोरोना वायरस है तो इन ऐतन कोरोना वायरस है मैं वेदी मगे पुंची लंकावत बिलियारगन अवसान आय ඔබ ඉතාමත් කනස්සල්ලටපත් වෙලා තිබෙනවා නම් මට මේ අවස්ථාවේදී ඔබට කියන්නට තිබෙන්නේ අපි එකවන්ව එකමුතු වුණොත් මේ අවස්ථාවට එකවන්ව මුහුණ දුන්නොත් අපිට මේ කොරෝනා වෛරසයෙන් මගේ පුංචි රට ඔබව බේරා ගන්නට අපිට හැකියාවක් තිබෙනවා. ඉතින් ඒ හින්දා ඔබ දන්නවා මේ වෙද්දී මුළු ලෝකෙ පුරාම විවිධ වෘත්තිකයන් වෛද්‍ය වෘත්තිකයන් වෙන්නට පුළුවන් සල්ලි තියන අය වෙන්න පුළුවන් නැති අය වෙන්න පුළුවන් මේ ජාති කුල මල ආගම් ભેදයක් නැතුව හැමෝම මේ වෛරසය ගොදුරක් වෙලා තියෙනවා. ඉතාමත් තාක්ෂණය අතින් දියුණු මේ ලෝකය මේ කොරෝනා වෛරසයට බිය වෙලා ඉන්නවා. නමුත් මට හිතන දේ තමයි අපි එකවන්ව එකමුතු වුණොත් එකවන්ව සිටුවොත් අනිකාට අපි ආදරය කළොත් අපිට මේ කොරෝනා වෛරසය පරද්දන්නට හැකියාවක් තිබෙනවා. ඒ හින්දා මම ඔබට ආරාධනා කරනවා විශේෂම වෛද්‍යවරුන් දෙන උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපදින්න. ඒ වගේම ත්‍රිවිධ හමුදාව පොලිසිය මේ හැමෝටම සහයෝගය දැක්වුවත් අපි රජයට සහයෝගය දැක්වුවත් අපි මේ සබහදහම අපිට දීලා තියෙන දඬුවමට ප්‍රතික්‍රියා කරොත් හරි විදිහට අපිට පුළුවන් මේ COVID-19 හොත් කොරෝනා වෛරසය පරද්දන්න. ඉතින් හැමෝටම ආයුබෝවන්. අද පුංචි පණිවිඩයක් කියන්න ආවේ රටේ මේ තියෙන තත්ත්වෙත් එක්කලා කොරෝනා වසංගතෙත් එක්කලා ලංකාවේ පිරිස වගේම හැම රටකම පිරිසක් මේ වෙනකොට තමන්ගේ ආරක්ෂාව ගැන හිතනවා. ඉතින් මට කියන්න තියෙන්නේ මේ වෙනකොට ලංකාවේ සමහරක් තැන්වලට ඇඳිරි නීති ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව වෛද්‍ය උපදෙස් අපිට හැම සෑම වෙලාවකම අපිට හම් වෙනවා. ඉතින් කියන්න තියෙන්නේ හැම වෙලෙම පරිස්සම් වෙන්න. ගමන බිමනක් යද්දී වුණත් තමන් ගැන විතරක් නෙවෙයි අනිත් පිරිස ගැනත් හිතන්න. ඒ නිසා සෑම වෙලාවකම තමන්ගේ නිවසේට වෙලා තමන්ගේ කාර්යයන් කරගෙන ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඊට අමතරව ඉතින් කියන්න තියෙන්නේ නීතියට ගරු කරගෙන අපි ඒ විදිහට හැසිරුණොත් අපිට පුළුවන් මේ වසංගතය සම්පූර්ණයෙන්ම ලංකාවෙන් තුරන් කරන්න. ඉතින් පුංචි උපදෙස් ටිකක් විතරයි දුන්නේ. ඇත්තටම මමත් මේ වෙනකොට ගෙදර ඉන්නේ මගේ ගමේ. ඉතින් අපි සියලුම දෙනාට ලොකු ව්‍යසනයක් මේක. ඉතින් පරිස්සම් වෙන්න. එහෙනම් හැමෝටම උසස්නයි. ආයුබෝවන්. ආවදා ආයු බොහෝ වේවා කියලා හදවතින්ම මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරන්නේ. මමත් ඔබ වගේම ශ්‍රී ලාංකික පුරවැසියෙක් විදිහට අත්‍යවශ්‍යම සේවාවක් ඉෂ්ට කරමින් ඉන්න වෙලාවක. ඒ තමයි රජයේ අණ පිළිපදිමින් ඉන්න වෙලාවක ඔබව ආමන්ත්‍රණය කරන්නේ. ඒ ඔබ වගේම මමත් එකසිතින්ම කරන ප්‍රාර්ථනාව වෙනුවෙන් ඒ තමයි මේ වන විටත් COVID-19 නැමැති මේ වෛරසය ශරීරගත වෙලා රෝගීන් බවට පත් වෙලා ඉන්න අපේ ශ්‍රී ලාංකිකයින්ට ඉක්මන් සුවය ලැබේවා සහ ඔවුන්ව සුවපත් කිරීම සඳහා වෛද්‍යවරුන්ට හෙදෙහෙදියන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාව ඉෂ්ට කරන්නට බොහොම ආදරෙන් මගේ ගෞරවයේ පිරිනමනවා. බහුතරයක් ජනතාව මේ වෙනකොට රජය විසින් නිකුත් කරන ඒ අණ ඒ විදිහටම ක්‍රියාත්මක කරමින් නිවෙස්වලට වෙලා තමන්ගේ හිතවතෙකුට යාළුවෙකුට නෑදෑයෙකුට මේ කාටවත් මේ වෛරසයේ ශරීරගත නොවීම වෙනුවෙන් හැමෝම එක්කාසු වෙලා වැඩ කරනවා. ඇඳිරි නීති කාලය අවසන් වූ පසුත් අපේ රටේ සෞඛ්‍ය අංශ විසින් අපට දැනුම් දෙනතුරු නිල වශයෙන් දැනුම් දෙනතුරු මේ වෛරසය අපේ රටෙන් තුරන් වෙලාය කියන ඒ සුබ ආරංචිය දෙනතුරු අපි හැමෝම පරිස්සම් වෙමු. ඒ වගේම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ආනුභාවයෙන් අනාදිමත් කාලයක් තිස්සේ රැකුණු රටක අපි ඉන්නේ. මේ රට ආරක්ෂා කරගත්තු අපේ මුතුන් මිත්තන්ගේ ලේවලින් තමයි පරම්පරා ගානකට පස්සේ හරි අපි මේ ඉපදිලා ඉන්නේ. ඒ නිසා අපි වෙනුවෙන් මේ තමන්ගේ නෑයෙක්වත් තමන්ගේ දරුවෙක්වත් තමන්ගේ සහෝදරයෙක්වත් නොවන මේ ලංකාවේ පුරවැසියන්ව බේරා ගැනීම වෙනුවෙන් මේ මොහොතේදී පැය 24ම එක වගේම වෙහෙස මහන්සිව වැඩ කරන ජනාධිපතිතුමන්
හමුදාපතිතුමන් ඒ හමුදාවේ අපේ සහෝදරවරුන් ත්‍රිවිධ හමුදාවේම සහෝදරවරුන් වෛද්‍යවරුන් හෙද හෙදියන් පොලිසිය අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවාවන් රට තුලට ප්‍රවාහනය කරන මේ ප්‍රවාහන ශාස්ත්‍රයේ ඉන්න සහෝදරවරුන් ආද්‍ය ආයතනවල ප්‍රවෘත්ති මාධ්‍යකරණයේ යෙදෙන මාධ්‍ය හිතවතුන් ඇතුළු මේ කෝටි දෙකක ජනතාව මේ වෛරසයට ගොදුරු නොවීම වෙනුවෙන් පිරිසක් පැය 24ක් තිස්සේ වෙහෙස මහන්සි වෙනවා. ඒ නිසා ඒ අය වෙනුවෙන්ත් අපිට කරන්න තියෙන එකම දේ තවත් රෝගියෙක් වෙලා ඒ අයගේ අතරට යන්නේ නැතුව අපි පුළුවන් තරම් මේ රෝගී තත්ත්වය අපේ ශරීරගත නොවීම වෙනුවෙන් වැඩ කරමු. අපි හැමෝම ගෙදර ඉන්න අයත් එක්ක එකතු වෙලා අපි රට බලාගත්තු තින් රටම සුවපත් වේවි. විවේචනය කිරීමට පෙර අපි අහුම් කන් දෙන්නම් බවට පත් වෙමු. මේ වෙලාවේදී මේ වෛරසය අපේ රටින් තුරන් කර ගැනීම වෙනුවෙන් අපි වෙහෙසෙමු. අසල්වාසීන්ට යම්කිසි අවශ්‍යතාවක් තියනවා නම් ආහාර ද්‍රව්‍ය වල හරි කිසියම් හෝ දෙයක අපි බෙදා හදාගමු, හුවමාරු කරගමු. හැබැයි සෞඛ්‍ය අංශවල කියන අන පිළිපදිමින් හැමෝම තම තමන්ගේ ආගම් අනුව ප්‍රාර්ථනා කරමු. අපේ රටින් මේ වෛරසය තුරන් වෙනවා වගේම ලෝකෙන්න මේ වෛරසය තුරන් වේවායි කියලා තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී ලොවක් ගැන හෙට දවසේදී අපිට අහන්න ලැබේවායි කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ වෙද්දි COVID-19 වෛරසය නිසා ශ්‍රී ලංකාව වගේම මේ මුළු ලෝකෙම පීඩාවට පත් වෙලා තියෙනවා. ඒ වගේම බොහෝ දිනෙක මේ වෛරසයේ ගොදුරක් බවටත් පත් වෙලා තියෙනවා. ඒ සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම හැම දිනාගෙම ඉල්ලන්නේ සෞඛ්‍යංශ සහ ආරක්ෂක අංශ ඇතුළු පාර්ශවයන් විසින් ලබා දෙන උපදෙස් නිවැරදිව පිළිපැදලා තමන්ගේ යුතුකම තමන්ගේ රට මේ ලෝකය වෙනුවෙන් ඉෂ්ට කරන්න කියලා. ඒ වගේම මේ කර්තව්‍ය සඳහා මහඟු දායකත්වයක් දක්වන සෞඛ්‍ය ආරක්ෂක අංශ සහ අනිකුත් පාර්ශවයන්ට මේ කර්තව්‍ය තව තවත් දුරට සාර්ථකව කරගෙන යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලත් මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.